ඇමතුමා දැන් මේ තීරින්කාරක සභාව ගැන විවිධ චෝදනා ලැබෙනවා. එහි ප්‍රශ්න කිරීම රටාව පිළිබඳව තමන්ට අවශ්‍ය උත්තරේ ගන්න හදනවා කියලා කියනවා. ඔබතුමා කොහොමද දකින්නේ මේ තීරින්කාරක සභාව? නෑ මෙහෙම තීරින්කාරක සභාව පත් කරේ පාර්ලිමේන්තුවෙන් ඒකේ නියෝජිතයෝ. ඉතින් ඒක හරියට කරනවද නැද්ද කියන එක ඒකේ තියෙන තනිකර අයිතිවාසිකම කතානායකතුමා. දැන් පාස්කු ප්‍රහාරය ගැන සෙවීම තිබියදී වෙනත් වෙනත් දේශපාලන වුණා මත කටයුතු කරනවා කියලා චෝදනා නැගෙන ආණ්ඩුවේ පැත්තෙන් මොකද දෙන්න තියෙන උත්තරය? මොනවා වුණත් අපේ රටේ මහ ජනතාව 200 ගණන් ජීවිත නැති වුණා. මම කියන්නේ මේක වෙන්න සිදුවීම මොනවද කියන එක අපි හොයාගන්න. නමුත් ඒක හොයාගන්න අතරේ ඉදිරියට මේව නොවෙන්න වැඩ කටයුතු කිරීම තමයි මම නම් හිතන්නේ වැදගත්කම.